විවිධ වගාවන් වලට මෙන්ම සත්ත්ව පාලනයටත් ඉතා වැදගත් වන ශාකයක් ගැන තමයි අද අපගේ සොයා බැලීම. ඔබ මේ දකින්නේ වී වගාවක මේ ශාකයේ භාවිතා කරලා තිබෙන ආකාරය. මේ ශාකයට පුළුවන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් උරාගෙන ජලයට ලබා දෙන්න. ඊට අමතරව මෙම ශාකය ජලයේ උඩ ලේයර් එකක් විදිහට තමයි තැම්පත් වෙලා තියෙන්නේ. එමගින් හිරුවෙලිය පොළොවට ලැබීම අඩු කරලා මේ පොළොවේ පැලවෙන වල් පැලෑටි වර්ග මර්ධනයට සෑහෙන උදව්වක් වෙනවා. ඊට අමතරව මෙම ඇසොල්ලා ශාකය සත්ව ආහාරයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ගව පාලනයට, කුකුල් පාලනයට, ඊට අමතරව විසිතුරු මත්ස්‍ය පාලනයට මේ සතුන්ගේ ආහාරයක් විදිහටත් මෙම ඇසොල්ලා ශාකය පාවිච්චි කරන්න පුළුවන්. අද මගෙත් එක්ක මේ කතාවට එකතු වෙලා ඉන්නවා රාජංගනේ වම්මිවුර කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ කෘෂි උපදේශක ශාමල් කුමාර මහත්මයා. අපි මෙතුමාගෙන් අහලා දැනගමු මේ ඇසොල්ලා ශාකය පිළිබඳ වැඩි විස්තර. අයිබෝන නිල් මහත්තයා, මේ ශාමල් මහත්තයා මුලින්ම අපිට කියන්නකෝ මේ මොකද්ද මේ ඇසොල්ලා කියන්නේ කියලා. නිරංජන් මහත්තයා, ඇසොල්ලා කියලා කියන්නේ පර්ණාංග ශාකයක්. ඔව්. සාමාන්‍යයෙන් ජලය මත ඇදිලා වැඩෙන ඒ වගේම සීඝ්‍ර වර්ධනයක් සහිත පර්ණාංග ශාකයක්. ඒකට මේක ගත්තාම ඇසොල්ලා ගත්තාම ඇසොල්ලත් එක්ක එනබීනා ඇසොල්ලා කියන සයනෝ බැක්ටීරියාවක් අපි කියන නිල හැර්ත්‍ය ඇල්ගි කියලා යක් සහජීවීනේ ජීවත් වන බැක්ටීරියාවක් මේ ඇසොල්ලත් එක්ක එකට සහජීවීනේ ජීවත් වෙනවා. එතකොට මේ මෙයාට පුළුවන් පරිසරයේ තියෙන නයිට්‍රජන් අපි සාමාන්‍ය කියලා තිර කරනවා කියලා නයිට්‍රජන් පොළොවට ලබා දෙන්න. ඔව්. එතකොට ශාමල් මහත්මයා මේක සාමාන්‍යයෙන් මේ වගාවකට දැන් මේ විවාගාවකට මේ බෙදලා තියෙන්නේ. ඒ වගේ වගාවකට යොදද්දී මොකද්ද ලැබෙන වාසිය? එතරම මේක මම ඉස්සෙල්ලා කලින් කිව්ව වගේ මේක අපි ජලයේ මත වැඩෙන ශාකයක්. එතකොට අපි විවාගාවේදී මේ වෙනකොට අපි වල්නාශක වලට යොදන මුදල අධික මුදලක් යොදන්න වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ඇසොල්ලා ශාකය දීගාවට යෙදීම මගින් වල්නාශක වලට යොදන මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ වල් මර්ධනය 40-50ක් දක්වා ප්‍රමාණයකින් වීවගාවේ වල් මර්ධනය කරගන්න පුළුවන් ඇසොල්ලා භාවිතයෙන් මගින්. ඒ කියන්නේ කොහොමද ඒ දැන් මේ ලේයර් එකක් වගේ මෙහෙම වැදෙන හින්දාද එහෙම වෙන්නේ? ඔව්. මේක පොළොව මත මේ අපි නිකන් සේදයක් එළුවා වගේ සම්පූර්ණ පොළොව ආවරණය වෙන පරිදි වර්ධනය වෙන ශාකයක්. එතකොට පොළොව මත සම්පූර්ණ වර්ධනය වුණාට පස්සේ මේ අර සූර්යාලෝකේ ගමන් කරන්නේ නැහැ. එතකොට පොළොව යට තියෙන කියන්නේ රතුරින් යට තියෙන කොටස් වල තියෙන වල් බීජ වලට පැලවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා එමගින් වල් මර්ධනය අපිට කරගන්න පුළුවන්. ඊට අමතරව නිරංජන් මහත්තයා අපි ඉස්සෙල්ලා කියවනේ මේකත් එක්ක සහජීවීනේ ජීවත් වෙනවා කියලා සයන බැක්ටීරියාවක් නිලහත් ඇල්ගේ එකක්. ඒකට එයා කරන්නේ නයිට්‍රජන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ටික තිර කරලා ඇසොල්ලා ශාකය හරහා මේ ජලයට ඒ අවශ්‍ය ඇමෝනියම් අයන විදිහට ලබා දෙනවා. එතකොට භෝගයට පුළුවන් නැත්නම් අපේ වී ශාකයට පුළුවන් මුල්මගින් නයිට්‍රජන් අවශෝෂණය කරගන්න. එතකොට එමගින් එතකොට අපිට ඇසොල්ලා භාවිතයෙන් මගින් තව ලැබෙන වාසියක් තමයි අපි මේකට දෙන නයිට්‍රජන් ප්‍රමාණය 50%කින් පමණ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඔයාලට දැක ගන්න පුළුවන් අපේ වැඩිපුර මෙයාලගේ ප්‍රභාසංශ්ලේෂණයෙන් පිට වෙන ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවා. අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙනවා. එතකොට එතනදී ජලය සමග මිශ්‍ර වෙලා එතන වාසියක් වෙනවා ගුවන් ශාකයට. ඒ වගේම තමයි මෙයාලා ශ්වසනයෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් අධික ප්‍රමාණයක් මේ විවගාවේ සංසරණය වෙනවා. එතකොට මේ ගුවන් ශාක අතර සංසරණය වෙනවා කියන්නේ අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ අපි දන්නවා ප්‍රභාසංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් වල අවශ්‍යතාවය වැඩි. එතකොට කාබන් ඩයොක්සයිඩ් අධික ප්‍රමාණයක් තියෙනවා කියන එකේ වාසියක් ලැබෙනවා ප්‍රභාසංශ්ලේෂණයේ වේගවත් වෙලා ආහාර නිෂ්පාදනයේ ප්‍රමාණයක් ඇති කියන්නේ අස්වැන්න අපිට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා මෙන්න මේ. සාමල් මහත්මයා, එතකොට මේ අපි මේ ඇසොල්ලා දැන් මේ කුඹුරකට යොදන්න කලින් කොහොමද අපි මේක ලබාගෙන මේක අපි මේ වර්ධනය කරගන්නේ කොහොමද මේ ශාකය? ඔව්, අපි මේක සාමාන්‍ය කුඹුරට එකපාරටම යොදන්නේ නැහැනේ. අපි කරන්න ඕනේ පළවෙනි දේ තමයි අපි ළඟ අපිට පුළුවන් නම් කුඹුරේ ඉහළ ලියද්දක හෝ එහෙම නැත්නම් අපිට පුළුවන් මේ
ටැංකියක් කෘත්‍රිම ටැංකියක් සකස් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි කියන අක්කරයකට විතර අවශ්‍ය ප්‍රමාණය සකස් කරගන්න පුළුවන්. මීටරයක් පළල මීටර දෙකක් දිග සෙන්ටිමීටර 15ක් විතර උස ටැංකියක් සකස් කරලා ඒකට අපි ජලයත් සමග ගොම කිලෝ එකක් අමු ගොම දැසේ ඒ අර කියපු ටැංකියටද? ඔව්. ඒ තියපු ටැංකියට අමු ගොම කිලෝ එකක් වතු පිට 5 කිලෝ 10ක් විතර ඊට අමතරව ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් TSP කියන කළු කැට කියලා කළු කැට ප්‍රමාණයකුත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් කිලෝක විතර ප්‍රමාණයක් මිශ්‍ර කරලා හොඳට දිය කරලා ඒකට තමයි අපි කොහෙන් හෝ ලබාගත්තු මේ මේකෙන් කොටසක් අපි ඇසොල්ලා කොටසක් සකස් කරන්න ඕනේ. එතකොට මම පළවෙනියෙන්ම කතා කරා වගේ මේක සීග්‍රෙන් වර්ධනය වෙන පරණාංග ශාකයක්. එතකොට මේක සාමාන්‍යයෙන් අපි කියනවා ජීවි බර මෙයාට පුළුවන් දවස් දෙකකදී මෙයාගේ මේ ජීවි බර දෙගුණයක් කරගන්න පුළුවන්. කියන්නේ වේගෙන් වර්ධනය වෙනවා. ඒක නිසා අපිට ටික කාලයක් ඇතුළත අපිට සාමාන්‍යයෙන් අපේ අක්කරයකට දෙකකට අවශ්‍ය ප්‍රමාණයේ ඇසොල්ලා ප්‍රමාණයක් වර්ධනය කරගන්න පුළුවන්. එතකොට සාමල් මහත්මයා සාමාන්‍යයෙන් මේ ඇසොල්ලා මේ ශාකය මේ කොච්චර ප්‍රමාණයක් විතර ඕනද අක්කරයකට? සාමාන්‍යයෙන් නිරංජන් මහත්තයා අපි කියන්නේ නම් මේක සම්පූර්ණ වහන්න කිලෝ සෑල් විශාල ප්‍රමාණයක් ඕනේ. හැබැයි අපි දැන් එතකොට ඒක හැමම ගන්නේ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන වර්ග මීටරයක වගේ ප්‍රමාණයක අපි ගත්තොත් එහෙම ඇසොල්ලා ග්‍රෑම් 200ක වගේ ප්‍රමාණයකින් සම්පූර්ණ විස්තරයක් වහන්න පුළුවන් ප්‍රමාණයක් දෙනවා. එතකොට අපි ඒකත් එක්ක ගණනය කරගන්න පුළුවන්. හැබැයි අපි මේකට දාද්දි මේ අපි දැන් ඔච්චරදි කතා කරොත් එහෙම කිලෝ 700ක් යවන්නේ කියලා අපි ගොවි මහතුරු මේ කතන්දරේ මෙතනින්ම නවත්තනවා. මෙච්චර ප්‍රමාණයක් නේ. හැබැයි මම කිව්වා මේක සීග්‍රෙන් වර්ධනය වෙන පරණාංග ශාකයක්. ඒක නිසා අපිට පුළුවන් ලියද්දී ස්ථාන කීපයකට සාමාන්‍යයෙන් කිලෝ 10ක 15ක ප්‍රමාණයක් විසිරුවා හැරියට පස්සේ මේක දින කිහිපයක් ඇතුළත මේ අවශ්‍ය ප්‍රමාණයට ගුණනය කරගන්නවා. එතකොට සාමල් මහත්තයා සාමාන්‍යයෙන් මේ 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 ශාකය මේ කොයි අවස්ථාවේද මේ ගොයම් වගාවට එකතු කරන්නේ? ඔව් මෙතනදී අපි කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් විවගාවේදී ව්‍යෝග සංස්ථාපනය කරනවා, වැපිරීම කරනවා, ඊළඟට යන්ත්‍රමගින් හිටවීමක් කරනවා, පැරෂුට් දානවා, අතින් සිටවනවා, ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවා. ඒ අවස්ථාව වලට වෙනස් වෙනස් ආකාර වලට තමයි කාලවලදී තමයි යොදාගන්නේ. සාමාන්‍යයෙන් පැරෂුට් වගේ යොදපු කුඹරකට නම් අපිට එදිනම යොදා ගන්න පුළුවන්. ඒ වගේම යන්ත්‍රෙන් හිටෝප එකක හෝ අතින් හිටෝරන ලද වගා ශේෂයකදී අපි සාමාන්‍ය දින 3-4ක වගේ කාලයකදී තමයි මේක වගාවට යොදන්නේ. ඒ වගේම වැපිරීමක් කරන අවස්ථාවකදී නම් අපි පළවෙනි අවස්ථාවේ දිස්නන්තෙම යන අවස්ථාව සාමාන්‍ය දින 5-6ක් වගේ අවස්ථාවකදී තමයි වැපිරීමක් කරන ලද මේ වගා ශේෂයකට යොදීමක් සිදු කරන්නේ. වපරවට පස්සේ දවස් 5කින් 6කින් ඒතර ඒකට බීජ වැහෙන්නේ නැද්ද ඒක? නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි විසිරුවලා හරිනේ අර මගේ මුළු ස්තරයෙන් වැහෙන්න දානාවක් නෙමෙයිනේ. අපි සාමාන්‍යයෙන් ස්ථාන කීපයකට විතර දානකොට අපි වතුර පිරෙන්න ඇරලානේ දාන්නේ. එතකොට වතුර මත පාවෙන්න මේකක් හින්දා බෝගයට ගැටලුවක් වෙන්නේ නැහැ. නෑ. එතකොට සාමල් මහත්තයා සාමාන්‍යයෙන් දැන් මේ වගේ වතුර පුරවලාම හැමදාම තියන්නේ නැහැනේ අපි වගාවේ. ඔව්. එතකොට මේ වගාව දැන් මේ වේලෙන්න ගත්තොත් මේවා මැරෙන්නේ නැද්ද මේ ශාක මේ කියන්නේ දැන් මේ මේ මේකේ තියෙන මේ වගේ තැනක දැන් දකින්න ලැබෙනවානේ මේ වතුර නැහැනේ මේ හරිය. ඔව් ඒ වගේ වේලුනොත් මේ 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 ශාකේ මැරෙනවද? මෙමයි නේද මහත්තයා සාමාන්‍ය කුඹුරක් කියන එක අපි ඉරිතලා ගිහිල්ලා හොඳට වේලෙන්නම වේලව ගන්න නැහනේ. සාමාන්‍ය තෙතමන තෙතමනයකදී මේක මඩත් එක්ක ඇලිලා නිකන් සේද රෙද්දක් ඇලුවා වගේ මඩත් එක්ක ඇලලා ලගන්න ඕන. ඔබතුමාට බැලුවත් පෙනේ මේ නියර මත සාමාන්‍ය මේ වීලි අවස්ථාවක මේ දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ කුඹුරෙත් අපි අර මඩ තට්ටුවත් එක්ක ඇලිලා සාමාන්‍ය මට වෙදින ඊටස වතුර දැම්මට පස්සේ ඒක හිමීටුට රැවිලා ජලයේ මත පාවෙනවා. මම දැක්ක මේ සමහර තැන් වල මේ 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 ශාක මේ නිකන් පිච්චිලා වගේ ගිහිල්ලා තියෙනවා මැරිලා වගේ තියෙනවා. ඒ මොකද ඒ කාලයක් ගියපුවා මෙහෙම වෙනවද මේ කොහොමද ඒක? ඔව් නේද මහත්තයා මේකයි මේකේ සාමාන්‍ය මේකේ ජීවිකාලය ඉවර වෙන්න මෙයා හිමීට මැරෙනවා. හැබැයි මේක මැරෙනවා කියන එක මේ අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෙයා මොකද කරලා තියෙන්නේ? මෙයා අර සහජීවී හිටපු සයන බැක්ටීරියාත් එක්ක එකතු වෙලා නයිට්‍රජන් තිර කරලා තියෙන්නේ. එතකොට මේක මැරෙනවා කියන්නේ මේක මෙහෙමම පොළොවට පොළොවත් එක්ක සම්බන්ධ වෙලා අර එයා තිර කරගත්තු නයිට්‍රජන් අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ගොයන් ශාකයට ලබා දෙනවා. ඔව් එතකොට අපිට අර එතනදී තමයි කිව්වේ 150ක් විතර නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින් ඇසොල්ලා මගින් අපිට සපයා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩු කරගන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය මේ වගේ මීට අමතරව කොම්පෝස්ට් පොහොර එහෙම හදාගන්න භාවිතා කරන්න පුළුවන්. ඔව් අපි මේක අපිට දැන් මෙහෙම දාන්න බැයි නම් අපිට පුළුවන් මේක මේ විදිහටම පිදුරු එහෙම නැත්නම් මෙයාව මේ විදිහටම මේ වියලලා ඒ විදිහට කුඩු කරලා කොම්පෝස්ට් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පිදුරු සහ ඇසොල්ලා මේ වර්ග දෙක මාරුවේ මාරුවට තට්ටු තට්ටු තියලා සාමාන්‍ය දවස් දෙක තුනෙන් විතර මේ කලවම් කරලා හොඳට තෙමන්න ඕනේ. පිදුරු තට්ටු අනිවාර්යයෙන් අපි වියලි තට්ටුවක් දැම්මොත් එහෙම මොන අවස්ථාවක වුණත් කාබනික දාද්දි කියනනේ තෙමන්න ඕනේ කියලා. මොකද ඒකට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන්න ඕනේ. එතකොට ඇසොල්ලා වලට නම් අවශ්‍ය වෙන්නේ නැහැ.
හැම අවස්ථාවකම පිදුරු දාන පිදුරු තට්ටුවකදී හොඳට තෙතමනේ දෙන්න ඕනේ. ඊට පස්සේ ඇසොල්ලා තට්ටුවක් දානවා. ආයි පිදුරු තට්ටුවක්. පිදුරු අපි සාමාන්‍ය කොම්පෝස්ට් ගොඩක් ගන්නවා වගේ ගොඩ ගහලා අන්තිමට මේක සාමාන්‍ය දින කීපයක් අතර ළඟ ළඟ මික්ස් කිරීමක් කලවම් කර ගැනීමක් කරගන්න ඕනේ. ඒකර අපිට හොඳ කාබනික පොහොරක් සපයා ගන්න පුළුවන් නයිට්‍රජන් බහුල. මොකද අපි දන්නවා ඇසොල්ලා වල නයිට්‍රජන් තිර කරන්න පුළුවන් බැක්ටීරියාවක් සහජීවී ජීවත් වෙන. ඒකර එයා නයිට්‍රජන් තිර කරලා තියෙන්නේ. අපි මේ සාමාන්‍යයෙන් අපි මුම් වගාවේ වගේ ධාන්‍ය වගාවේදී කතා කරන්නේ. ඒ වගේ මෙතනත් ඉන්නේ මේ බැක්ටීරියාවක් සහජීවී ජීවත් වෙන එක. ඒකර මෙයාක නයිට්‍රජන් බහුල පොහොරක් තමයි ඇසොල්ලා කියන්නේ. ඒකර අපිට හොඳ කාබනික නයිට්‍රජන් බහුල කාබනික පොහොරක් සපයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජලය නෑ කියන්නේ ඇසොල්ලා ටික වීලිලා බැල්ලා යනවා. ඔව්. හරි. එතකොට මේකෙදී අපි අර කතන්දරේම තමයි නයිට්‍රජන් ටික පොළවත් එක්ක එකතු වෙනවා. මෙයා මේ සාමාන්‍යයෙන් අර ගස් වලට ලබා ගන්න පුළුවන් අයන අයන විදිහට තමයි සකස් කරලා තියෙන නයිට්‍රජන්. එතකොට ලබා ගන්න පුළුවන් තෙතමනේ තියෙන තැන් තිබ්බොත් එහෙම අපි කතා කරන වගල් කුඹුරු ඒ වගේ කුඹුරක වුණොත් එහෙම මෙයා නොනැසී ඊළඟ කන්න දක්වාම පවතින්න පුළුවන්. එහෙම නැත්නම් වියලෙන පොළොවකදී නම් මෙයාව මැරලා අයින් වෙලා යන්න පුළුවන්. ඒකෝර අපි ඊළඟ කන්නදී නැවත අලුතින් එකතු කරන්න ඕනි. ආ මේ වගාවට මෙහෙම එකතු කරනවට අමතරව මේ වෙනත් තව ප්‍රයෝජන තියෙනවද මේ වගේ? ඔව් අපිට මේක මේ වගේම අපිට පුළුවන් සත්ව ආහාර විදිහට භාවිතා කරන්න. සාමාන්‍යයෙන් කිරි ගවයින්ගේ කිරි අවස්සන්න කිරි දෙනුන්ගේ කිරි අස්සන්න වැඩි කිරීම සඳහා මේක මොකද නයිට්‍රජන් අධික ආහාරයක්. එතකොට අපිට පුළුවන් කිරි ගවයින්ගේ කිරි අස්සන්න වැඩි කරගන්න. ඊට අමතරව විසිදුරු මසුන් සඳහා කුකුලන් සඳහා යම් මට්ටමක අපිට කියන්නේ අපි අමතර ආහාරයක් විදිහට ඇසොල්ලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකම විශේෂයෙන්ම මේ අපේ මේ වීඩියෝ නර්මන හැම දිනාගෙම ඉල්ලන ඉල්ලීමක් තමයි ඇසොල්ලා අපි කොයි විදිහට භාවිතා කරත් ඔබලෝ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි මේ ඇසොල්ලා ස්වභාවික ජල ප්‍රභවයකට, ඒ කියන්නේ වැවකට, ඇලකට, දොලකට, ගංගාවකට, ඒ වගේ දෙයකට එකතු නොවෙන්න වග බලා ගන්න ඕනේ. මම ඉස්සෙල්ල මුලින්ම කීවේ මතක ඇති ඔබතුමාලට මේක සීග්‍රේන් වර්ධනය වෙන පරණාංග සාකයක්. ඒ කියන්නේ මෙයාට පුළුවන් දින දෙකකදී මෙයාගේ මේ තියෙන ස්කන්ධය වගේ දෙගුණයක් කරගන්න. එතකොට සාමාන්‍ය වැවකට වගේ ගියොත් එහෙම වැවේ මුළු ස්තරයම වහගන්න යාට එච්චර කාලයක් යන්නේ නැහැ. එතකොට වතුර යට තියෙන ඉන්න ජීවීන්ට එහෙම නැත්නම් ඒ සැට හැදෙන වල් පැලෑටි හරි මොනවා හරි ජලජ ශාක ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ නිතරම මතක තියාගන්න මෙන්න මේ අපි දාන මේ කුඹුර වලට දාන දේවල් අපේ ඇසොල්ලා ස්වභාවික ජල ප්‍රබෝලට එකතු වෙන්නේ නැති වෙන විදිහට මේ වැඩේ කරගෙන යන්න. ඒ කියන්නේ වලට පුළුවන් නම් අන්තිමට ඔයාලගේ අන්තිමට වතුර කොහෙට හරි නිකුත් කරන ඉවත් කරන තැනට දැලක් හරි මොකක් හරි මේ මෙයාලා පෙරලා යන්න පුළුවන් විදිහේ ආවරණයක් දාලා මෙතනින් ජලය ඉවත් කරන එක කරන්න. එහෙම නොවුනොත් අපිට එතනදී ලොකු ගැටලුවක් එනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේවා ස්වභාවික ජල ප්‍රබෝලට නම් එකතු වෙන්න දෙන්නම එපා. මේ තියෙන්නේ මේ කුඹුරේම ඇසොල්ලා සාකය එකතු කරලා නැති ලියද්දක්. ඒ ලියද්දේ තෘණ වර්ග කුඩුමැටි වාල් පැලෑටි වර්ග ගොඩක් වැවිලා තියෙනවා ඔබට පේනවා ඇති. මේ කුඹුරේ ඇසොල්ලා සාකේ අඩංගු වෙලා තියෙන ලියදුවල වීඩියෝත් ඔබ දකින්න ඇති. එමෙ ලියදුවල මේ තරම් වල් පැලෑටි වර්ධනය වෙලා නැහැ කියලා ඔබට හරි නියමාකාරයෙන්ම දකින්න ලැබුණා. මෙම ශාකයේ එකතු කරලා තියෙන ලියද්දේ සහ එකතු කරලා නැති ලියද්දේ වල් පැලෑටි වල ප්‍රමාණය දැක්කම අපිට අනිවාර්යෙන් තීරණය කරන්න පුළුවන් මේ ඇසොල්ලා ශාකයේ වල් පැලෑටි මර්ධනය කිරීමට දායකත්වයක් ලබා දෙන බවට. ගොඩක් ස්තුතියි මේ අපිව දැනුවත් කරන්න මේ ඔබගේ උපදෙස් ටික ලබා දුන්නට. ගොඩක් ස්තුතියි. නැවත අපි එහෙම හමුවෙමු. ඉතින් මෙවැනි තවත් වටිනා වීඩියෝ එකකින් ඉදිරියේදී අපි හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.